ආයි බොවන් සෝවිතශී යුරප් චැනකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම අහන්නේ ගොඩක් සරල ගවුමක් පිටිපස්සට සිප එකක් දාලා බෙල්ට් එකක් දාලා මහගන්නේ. ඉතින් ගෙදරට අඳින්න ලොකු දුවෙක්ට මේ ගවුම මම හිතනවා ගොඩක් සුදුසුයි කියලා. මේක ලයිනින් කරලා නෙමෙයි මහන්නේ. ඉතින් ඉතා සරල විදිහට මේ ගවුම මහන්නේ කොහොමද කියලා අපි දැන් ඉගෙන ගමු. මේකට මම අරන් තියන්නේ චීත්‍ර රෙද්දක්. අඟල් 35 පළල චීත්‍ර රෙද්දකින් යාර දෙකක් ගන්න. ඊළඟට උඩ කොටස කපා ගන්න කලින් මුලින්ම බබාගේ මුළු පප්පය වට මැනගෙන ඒක හතරෙන් බෙදලා ඒකට බුරුල අඟලක් එකතු කරගෙන අගය ගන්න. මගේ අඟල් 9ක් එනවා. පප්පය වට හතරෙන් බෙදලා අඟලක් වැඩිපුර එකතු කරගන්න. ඒ ලැබෙන අගයට මේ වගේ බලවාටියේ තියෙන පැත්ත ඇතුළට නවා ගන්න. ඊළඟට මම මේ වගේ උඩින් කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා රෙද්ද ඇද යන්න. දැන් බබාගේ උරහිසේ සිට ඉන ටූස මැන ගන්න. මැනලයකට අඟල් 4ක් එකතු කරගෙන ලකුණු කර ගන්න. මම අඟල් 17ක් විදිහට ලකුණු කර ගන්නවා. උරහිසේ සිට ඉනට උසට අඟල් 4ක් වැඩිපුර එකතු කරලා ඊළඟට උරහිසේ සිට ඉනට උස ලකුණු කරගන්න. මගේ අඟල් 13යි. මම 13 මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. ඉන රේඛාව ඉනේ ඉඳන් පහළට අඟල් 4ක් වැඩිපුර තියලා යටින් ඇඳගත්තේ. දැන් බබාගේ උරහිස මැන ගන්න. උරහිස දෙකට බෙදලා ලැබෙන අගය උරහිස විදිහට ලකුණු කරගන්න. මගේ 6.5ක් එනවා. ඊළඟට ඒ අගයම අත්කට විදිහටත් පහළට ලකුණු කරගෙන ඇඳගන්න. අපි කලින් පප්පුව මැනගත්තා. මුළු පප්පුව වට හතරෙන් බෙදලා ඒකට අඟලක් වැඩිපුර එකතු කරලා ඒ ලැබෙන අගයට මේ වගේ මං කෙළවරටම යා කරගත්තා. මොකද රෙද්ද නවාගත්තේ ඒ අගයට. අත්කට මේ වගේ හැඩ කරලා ඇඳගන්න. ඉනත් බබාගේ මුළු ඉනවට මැනගෙන ඒක හතරෙන් බෙදලා වැඩිපුර අඟලක් එකතු කරගෙන ලකුණු කරගන්න. මං අඟල් 8ක් විදිහට ලකුණු කරගන්නවා. දැන් ඊට යට රේඛාවත් පපුවේ රේඛාව වගේ අඟල් 9 මේ වගේ කෙළවරටම තියෙන්න ඕනි. ඉන ගාවින් හැඩ කරලා මේ වගේ යට රේඛාවෙත් කෙළවරටම යා කරගන්න හැඩ කරගෙන. දැන් මං මේ වගේ යට රේඛාවේ අඟල් භාගයක් උඩට කරලා මේ වගේ හැඩ කරගන්නවා. කර පළල අඟල් 3ක් හෝ 2.5ක් ගන්න. බබාගේ වයස 90. මේක ලොකු බබෙක් නිසා මං අඟල් 3.5ක් ගත්තා. කර ගැඹුරත් මං අඟල් 3.5ක් ගත්තා. ඔයාලා අඟල් 3ක් ගන්න. පොඩි බබෙක් නම් අඟල් 2.5ක් ඇති. උරහිසත් අඟල් භාගයක් පහත් කරලා මං මේ වගේ ඇඳගෙන පතරම කපා ගන්නවා. මේ කපා ගන්න ඉදිරිපස පතරම මේ පළුව කපාගත්තට පස්සේ ඉතුරු රෙදි කෑල්ල දෙකට නවලා පොඩි බබෙක්නම් කපා ගන්න පුළුවන්. දැන් මේ බබා ලොකු නිසා මට ඉතුරු කෑල්ල දෙකට නමාගෙන කපා ගන්න බෑ. ඒක නිසා මම මේ වගේ බලවාටි දෙක එක මතක තියලා නවාගත්තා. පිටිපස පතරම් දෙකක් කපා ගන්න ඕනි. ඉදිරිපස පළුවට වැඩිය අඟලක් අඟල් භාගයක් වැඩිපුර මැදින් ඉඩ තියා ගන්න ඕනි. සිප්පර එක අල්ලන්න අඟල් භාගයක් මේ වගේ රේඛාවක් ඇඳගෙන ඒ රේඛාව උඩින් ඉදිරිපස පතරම තියලා පින් කරගන්න. පිටිපස පතරම් දෙකක් කපා ගන්නේ. ඉදිරිපස රේඛාව ඉදිරිපස පතරමට වැඩිය අඟල් භාගයක් මැදින් ඉඩ තියලා කපා ගන්න ඕනි. කර කපන්න එපා. පිටිපස කර ගැඹුර අඩුවෙන් අපි කපා ගන්න ඕනි. තමන් ඉදිරිපස කර ගැඹුර මේ විදිහට කපා ගන්නවා. පිටිපස කර අඟලක් හෝ අඟල් එකහමාරක් පහත් කරලා රවුම් කර ඇඳගෙන කපා ගන්න. වල රෙද්ද නමල ගන්නවා නම් දෙකට කපල වෙන් කර ගන්න පිටිපස පතරම. දැන් මේ වගේ මැදින් කට් මාක් එකක් දා ගන්න ඉදිරිපස පතරමෙත්. දැන් අපි පතරම් තුනක් කපා ගත්තා. ඉදිරිපස එකයි පිටිපස කොටස් දෙකක් විදිහට. දැන් හොඳ පිටිපැත්තේ එකමතක තියලා උරහිස අඟල් භාගයක් මහම් වාසි තියලා මහලා ඕලොක් 6ක් තියෙනවා නම් කරගන්න. සාය කපා ගන්නේදී සාය උසගන්නේ බබාගේ ගවුමේ මුළු උස මැනගන්න. ඒකෙන් උඩ කොටසට ගත්ත අගය
අඩු කරලා ඒකට මහම් වාසි අඟල් දෙකක් එකතු කරගෙන ගන්න. මං අඟල් 18ක් විදියට ගත්තා. පළල ගනිද්දි බබාගේ පපුවේ අගය ආවා. මගේ අඟල් 9ක් ආවා. ඒකට වැඩිපුර අඟල් 4ක් එකතු කරගෙන ඒ මුළු අගය දෙකකින් වැඩි කරගෙන පළල ගන්න. මගේ අඟල් 9යි 9ට 4ක් එකතු කරාම 13යි 13 වගේ දෙකක් අඟල් 26යි. මේ විදිහට පළල ගන්න. සමීකරණයට දාලා ඔයාලා ගණන් හදා ගන්න. ඒ විදිහට රෙදි කොටස් දෙකක් කපාගත්ත සායට මම දැන් පළල පැත්තට දෙකට නවා ගන්නවා රෙදි කොටස් දෙකම. ඊළඟට උඩ කොටස ඉදිරිපස කොටස මේ විදිහට තියාගෙන යට මේ විදිහට අගින් ආක් එකක් දා ගන්නවා. අඟල් 9ක් විතර 9ක් ආවා මට. එතන ඉඳන් මේ වගේ කෙළවරට හැඩ ගල ඇඳගෙන සාය කපා ගන්න. ඇලි කරන්නේ නැහැ ඒක නිසා උඩ කොටසේ ඉන රේඛාවේ ගානටම අපි තියලා කපා ගත්තේ. මැදින් කට් මාක්ස් දා ගන්න රෙදි කොටස් දෙකේම. මේ විදිහට සාය කපා ගත්තේ. ඊළඟට මේකට මම ගවුමට බෙල්ට් එකක් අල්ලනවා. අඟල් 2.5ක් මහතට අඟල් 25ක් දිගට බෙල්ට් එකක් කපා ගන්න. ඒකත් මේ වගේ කන පිටිපැත්ත උඩට නවාගෙන එක පැත්තක් විරුද්ධව තියලා දිගට මහා ගන්න. මහලා අනිත් කෙළවර ඇල රේඛාවක් විදිහට මහා ගන්න. කොටස් දෙක මේ විදිහට මහා ගන්න. කලින් වීඩියෝ ඔස්සේ මම මහලා තියෙනවා. දැන් මම එකක් නම් හොඳ පිටිපැත්ත හරවගත්තා මේ වගේ. මේක ඇල රේඛාවක් මහගත්තානේ එතනින් වැඩිපුර කොටස කපලා මේ වගේ චොප්ස්ටික් එකකින් මම හොඳ පිටිපැත්තට හරව ගන්නවා. ඔයාලා කතුරෙන් කරගන්නවා නම් රෙදි ඉරෙන් නැති වෙන්න මේ වගේ හොඳ පිටිපැත්තට හරව ගන්න. මේ වගේ කොන ලස්සනට හදාගෙන දිග අරගෙන බෙල් දෙකම අයන් කරලා තියාගන්න. මම දැන් උරහිසෙන් සම්බන්ධ කරගත්ත අඟල් භාගයක් මම වාසි තියලා ඊළඟට බයස් පටි තුනක් කපා ගන්න. ඒකෙන් දෙකක් මේ වගේ අත්කටට දැන් අපි අල්ල ගන්න ඕනි. එතනදී අඟල් කාලක් මහම් වාසේ තියලා බයස් පටි අල්ල ගන්න. ඊළඟට මේ වගේ කට් මාක්ස් දා ගන්න අඟල අඟල ඈතින් නැත්තම් අඟල් භාගේ භාගේ ඈතින් මහම කැපෙන්නේ නැති වෙන්න. ඊළඟට බයස් පටි හොඳ පිටිපැත්තට හරවගෙන දෙපොටක් නමලා මහ ගන්න. මේ ගවුමේ බයස් පටියේ ඉදිරිපසට පේන්න මම මහගෙන තියෙන්නේ මේ වගේ. ඊළඟට සිප්පර් එක අල්ල ගන්න තියෙන්නේ. ඒකට ඉන්විසිබල් සිප්පර් එකක් ගත්තේ. දැන් මගේ ලොකු බබෙක් නිසා මුළු උස 17ක් ආවා. ඒක නිසා ඒ උසට හරි ඔයාලා අඟල් 16ක් වගේ උස දිගට සිප්පර් එකක් ගන්න. අරගෙන මම මේ පෙන්වන විදිහට හරවලා සිප්පර් එක පින් කර ගන්න ඕනේ රෙද්දට තියලා. එතනදී කරගාවින් පහලට අඟල් කාලක් ඉඩ තියලා සිප්පර් එක පින් කරගන්න ඕනේ. සිප්පර් එකෙත් උඩ මම පටන් ගන්න තැන කොටස් දෙකේම මාක් එකක් දාගන්න. ඒ මාක් එක දාපු තැන පින් කරගන්නේ කරේ ඉඳන් පහලට අඟල් කාලක් ඉඳ තියලා මහම් වාසි. මේ වගේ. දැන් පහලට පින් කරගන්න. දැන් මේ ඉන්විසිබල් සිප්පර් එක මං සිප්පර් එක ඇරලා කෑල්ල හරවගෙන තමයි මේ පින් කරගන්නේ. ඊළඟට අනිත් පැත්තේ කොටසෙත් අපි මාක් කරගත්ත තැන සිප්පර් එකේ කරේ ඉඳන් පහලට අඟල් කාලක් ඉඩ තියලා පින් කරගන්න. මොකද කොටස් දෙකම එකම තැනින් සිප්පර් එක ආරම්භ වෙන්න ඕනේ. පහලට මේ වගේ පින් කරමු. මේ වගේ සිප්පර් එක වැව්වහම ඔයාලා බලන්න ඔයාලා හරි විදිහට පින් කරගෙන තියෙනවා. මේ විදිහට අහගන්න පුළුවන් නම් දැන් සිප්පර් එක ඇරලා සිප්පර් ෆුට් එක දාගෙන මැෂින් එකේ අයිනෙන් මේ විදිහට හරවගෙන මහ ගන්න ඕනි. ඒ විදිහට යටටම මහ ගන්න. මම දැන් සිප්පර් එක මේ වගේ යටටම මහ ගත්තා. දැන් මෙන්න මේ වගේ යට කෑල්ල ඇතුළට හරවගෙන සිප්පර් එක වහලා බලන්න. දැන් මේ වගේ ගානට එනවා. දැන් තියෙන සාය කොටස අල්ලගන්න. මේ තමයි පිටිපස්සේ සිප්පර් එක පේන විදිහ. කන පිටිපැත්තට
සායත් මේ විදිහට තියලා අඟල් භාගයක් මහම් වාසි තියලා උඩ කොටසට අල්ලගන්න සික්සැක් ඕලක් තියෙනවා නම් කරගන්න පුළුවන්. මම මේ විදිහට අල්ලලා සික්සැක් කරගෙන ඒ කෑල උඩට හරවලා මේ වගේ උඩ කොටසේ ඉන ගාවින් අහිණිය මහම්ක් දාගත්ත පිටිපස්ස දිගට මහන්න බෑ සිප්පර එක තියෙන ඉඳ සිප්පර එක මෙතන ජොයින්ට් වෙන තැන සායට මහම්ක් දාගන්න සිප්පර එක ගැලවෙන්නේ නැති වෙන්න. දැන් තමයි අපි බයස් පටිය කරට මහගන්නේ. එතනදී සිපර් එක මේ වගේ ඇතුළට හරව ගන්න. මේ තියෙනද මේ වගේ ඇතුළට හරවගෙන බයස් පටිය එක උඩින් තියාගන්න කන පිටිපැත්ත උඩට. පොඩ්ඩක් හොඳ පිටිපැත්තට බයස් පටිය හරවලා පින් කරගන්න. දැන් මේ වගේ කරවටේට පින් කරගන්න ඕනි. අත්කට වටේට කරවටේට බයස් පටිය අල්ලන්නේ අඟල් කාලක් නැත්තම් සෙන්ටිමීටර භාගයක් වගේ මහම් වාසි තියලා අනිත් පැත්තෙත් සිප්පර් එක මේ වගේ ඇතුළට කරලා පොඩ්ඩක් බයස් පටියේ හොඳ පිටපැත්තට හරවගෙන පින් කරගන්න ඕනි. මෙතනින් පොඩ්ඩක් පිටිපැත්තට හරවගෙන මයස් පටිය පින් කරලා අඟල් කාලක් හරි සෙන්ටිමීටර භාගයක් හරි ඉඳ මහම් වාසි තියලා මහගන්න. එම විදිහට මහගෙන අඟල් භාගේ භාගය ඈතින් කට් මාක්ස් දාගන්න මහම කැපෙන්නේ නැති වෙන්න. දැන් මේ සිපර් එකේ වැඩිපුර කොටස කපලා අයින් කරගෙන මයස් පටිය හොඳ පිටිපැත්තට හරවලා දෙපොටක් නවලා මහගන්න. එතකොට කර බයස් පටියත් ඉදිරිපසට පේනවා. දැන් අපි සිප්පර් එක අල්ලගත්තා. ඒ වගේම කර මහගත්තා බයස් පටිය. දැන් තියෙන බෙල්ට් එක අල්ලගන්න. බෙල්ට් එක තියලා දෙපැත්තෙන් අල්ලගන්න. බෙල්ට් එක ඉදිරිපස පළුවට තමයි පින් කරගන්නේ මේ වගේ. ඊට පස්සේ පිටිපස පළුව තියලා පින් කරගන්න. බෙල්ට් එක තියද්දි බෙල්ට් එක මහපු පැත්ත පහලට නැමුම් පැත්ත උඩට තියලා පින් කරගන්න. අඟල් භාගය දෙපැත්තෙන් මහම් වාසි තියලා මහලා ඔලොක් සික්සයක් තියෙනවා නම් කරගන්න. ඒ ගමම ඔයාලා සාය වාටියක් දෙපොටක් නවලා අඟල් භාගය භාගය මහගන්න. දැන් ඉතින් අපි ගවුම් මහගෙන ඉවරයි. ඉතින් හරිම ලේසියෙන් මහගන්න පුළුවන්. ගෙදරකට අඳින්න සැහැල්ලු ගවුමක් දුවෙක්ට මේ වගේ මහලා දෙන්න පුළුවන්. මම බෝදෙකකුත් අල්ලගත්තා. සිප්පර් එකකුත් දාලා අහලා තියෙන්නේ. ඉතින් චීතරෙද්දකින් අඩු ගන්නට ඔයාලට මේ වගේ මහගන්න පුළුවන්. අපි නැවතත් අලුත් වම් මොස්තරයකින් හමුවෙමු. ඔයාලට සුබ දවසක්.